න ස පුද පරිද සුපුරද ේලා ෙක් න් හර ැමර ැනුම සිරි ්‍යාරික කතාාහි ස සමගද සමග කතා හට පැම්ට තිබෙන්නේ. කැලනිය විශ්ව විද්‍යාලේ ආර්ථික විද්‍යාශයේ ේෂ්ට කති ආචාර්ය ආචාර්යGි කුලරත්න මහතා. අපි අද කතා කරන්නේි ආයMCි කුලරත්න මතා සමඟ වැඩ සටහන් මාලාවක් ආරම්භ කරා අධ්‍යාපනය යනු කුමක්ද යනුවෙන්. අපි එහි දෙවැන්නයි අද සිදුකරන්නට මේ සූදා නම්බන්නේ. අපි අද කතා කරන්නේ පෞර්ෂත්වයෙන් යුතු ඒවගේම හැදියාවකින් යුතු දරුවෙකු කොහොමද නිර්මාණය කරගන්න කියන කාරණය පිළිබඳව අයිවාන්කැවබෝ පිගන්න අප වැඩස්රහට. ඇතරම කොහොමද පෞර්ෂත්වයක් ඇතිඒ පෞරෂත්වය වගේම හැදියාවින් යුතු දරුවෙකු අ අපි නිර්මාණය කරගන්නේ. අප කියවර සාකච්ඡාවයති අපේ කිව්වා දරුවෙක්. විශ්සසේනී අත්තෙන් යුතු හොඳ කෙනෙක් නිර්මාණය කළ යුතු එහි අදප සාගච්ඡා කලේ ූලික කාර්භාරය පැවරෙන්නේ ගලාාදරුවෙකු වේෙන දෙ මවපියන් වෙත දෙමව්පියන් කියල න්නේ පූර්වාචාරීෙන් කියල හලති පෙකුණු සුභාශිතයක තැනකදී සාකච්ඡා කන ගුණ නැනබෙලෙන් යුතු පුතු මෙය ඉතා ගරු කියරන එතකොට ජයන්ද අහන පශ්්‍යය තමයි නැනවත් වගේ ගුණවත්දරුවෙක් අපි සකස් කරන්නේ කෙසේද කියල රුවකුගේ අධ්‍යාපනය ලබාදීම සඳහා මෝලික කටයුතුවල කාරිභාරය පැවරෙන්නේ ගුඩාකාලයේද දෙමාපියන්ට. දෙමවපියන් තමන්ගේ පවුල් පරිසරය තුළ තමයි මේ ගුණවත්කම රෝපණය කළ යුත්තේ. දරුවෙක් හැදිය යුතුී ජයන්ද. හැදෙන්ඩ ඉඩඇැරිය යුතු නැහැ. සතෙක්සි උපාවෙක් හදන්නට. හැදෙෙන්ඩ ඩැයුත් අපි ඔඕන විදිරය හැතෙන්. හැමේ දැයි නූතන සමාජයේ ප්‍රකටව කියන කතාවක් තමයි මේ දරුවන්ට නිදහස දෙන්න ඇතරමේ නිදහසගෙනකෙන් ඔවනු අර්ථගන්වන්නේ උන්ට තමන්ට අශ්‍ය විදිහට සෙල්ලං කරන්න දුවන්න පනින්න ඒවගේම තමන්ගේ දේවතීරුණ ගන්න එතකොට යම්ගෙසිඔ මේ ඇතරම අර හදනවාසා හැදනවාගෙන දෙක අතර මෙන මේ කාරණාවමයිතන වර්දවා වටහගෙන් තියෙනවාද කරත් යම් ි සකයක් තිබෙනවා කොහම ඔබම එක වික්ටහ කරන්න එක ඇතරම පලිස් පාලිභාසාාවවෙතතිෙන් ගාාවගේෙන් කෝත් කල්්‍යානේ නිවේසන්ති පා නිවර නිවාරන්ති කෙල ගත් දම්පතිය තියෙනවා. එකන්නේ වැරදිදයින් ඉවත් කරලා හොදදේ පුහුණු කිරීම අවශ දැ උපතින් සාමාන්‍යෙන් ස්ුභාවිකව ඕනෑම පොඩිදරුවක් නරග පැත්තරේ යන්ට තියෙන ඉඩකඩ වැඩි මොකද හේතු තමයි එයාට තේරෙන්නේ නෑ මේ හොදමොක්ද නකමොක් දැන් අපි වැඩ හිටියෝ දේරන්නේ හොද නරක වෙන් කරන්නාගන්නේ කුඩාකාලේ ලමන්ට මේ හොද නරකදකේරක පැදි තේරෙන්නේෙ නෑ. එනිසා? ස්වාධීනබීමවශ්‍යයයි කටයුතු ක්‍රියාකාරකම් හර හා ක්‍රියාකාරකම් අධීක්‍ෂණය කිරීම ක්‍රියාවලිය තමයි දෙමවපියන්න්න වැතගත් වෙන්නේ. මොකද පිච්චනකං ලළමෙක් පොඩිළමයෙක් දන්නේ නෑ ඒ ඉන්දරකම්. වනිසා ළමෙක් පොහුණු කිරීම. ඒ වැරැදදෙන් හොඳ තෝරා බේරාදීම දෙමවපියන් සතුකාරණයක්. වනිසා දෙමවපියෝන්ගේ මූලික වගකිව. මූලික වගකීම ඉතා කුඩා කාලේද දරුවෙක් ඉතා හොඳ ගුණවත් යහපත් ළමයෙක් පවට පත් කිරීම. පවුල් සංස්ථාව තුල නැන් ෙදරතුළ අපි සරලෝකුත් ගෙර ඇතුළේ නැ හොමද මේක කරන්න. වැතගත්ම කාරණය තමයි තැන් අද අපි දකිනු පපුොහ කාරණන්තය වෙන අපි ප්‍රායෝගි කත්යත් එ කළ මේ සාකච්ා කරන්නේ අපි සංකල්පී තත්ත මිදිල අපිට එදා එදිනෙද අපි දකින දේවල් මේ කතා කරන්න සමාජය කල කියන්නන්නේ එනෙකුට වැඩි ඕනෑම සංක්‍යාවක්. එතකොට පවුලක අපි දන්න අනිවාරෙන් පවුලක් කර කියන්නන්නේ දෙන්නෙත් තුන්දන කතර දෙනෙ එකක්. පලවැඩින්ම සහ වැදගත්මකාරණය අපිට පුළුවන් වෙන්නට ඕනේ ඒ පවුලේ සාමාජිකයන් අතර ගැටුමක් නොවන ආකාරයෙන් දරුවා හැසිරවපී දක්ෂතාවය සෑමදිමවපියෝ කෙනකුටමතිපී ුතුයි අනාගතයේ හොඳ ගුණවත් පුද්ගලේ ඇතිකිරීම සතාහා. ද අපි ප්‍රාෝගි කත්දකින්න්තමයි බහෝ අවස්ථාවන් වොලති ඒ දරුව දෙන්න අතරත් බරපතලවීතිය තරංගයක් නිර්මාණය කරනවා අතමවපියන් අප දන්න අදැකීම්තිබෙනවා සමහර වෙලාවට පුතෙකු ඉදුවක වන්න පවුල්ල පුතා තමයි අම්ම බලාගන්නන්නේඒ දුව තමයි තාත්ත බලාගන්න. හ වරදවා වැටහාගත යුතු නොවෙයි. පුතෙක් හැමවෙලාවම තාත්තාගේ පෞරුෂය ආදර්ශයට ගනිමින් තමයි ජීවත්තයෙන්. හේතු තමයි මේ අයටට කිසිම් කාලෙකෙද තමන් හොඳට වෙනස්වෙන්ට පුළුවන්ේ කියලා අපිට හිතන්න පුළුවන්ගමතිවීම හැයි ජයන්ත එකම කාරණය තියෙන්නේ පල්ල පුරුද්ධ සහ කළපුරද්ධ කරලා දෙවත්තිීම. දත් ඒකට අප වෙනත් වචනයකකොත් සතත අභ්‍යසේ. ොද දෙයක් නැවත නැවත නවත නැවත ප්‍රගුණ කිරීම තමයි අනාගතයේ අපි නිර්මාණය කරන ඒ දක්ෂ හොඳ ගුණවත් මනුස්යා නිර්මාණය කරන්නේ. ඒ ඉතාම ගතකත්. දැන් සාමා්‍යයෙන් අවුරුදු දෙකහා මාරක් වගේ විරකුට ළමයෙක් මේ මෙනවිට මොන්ඩි සෝරය කියන්නේ පෙරපාසල අධ්‍යාපනය සඳහා යොමු කරනවා. හෙතුකොට ඔවුන් එදා සිටම යම්කිසි ආකාරයටම අධ්‍යාපනය සඳහා යොමු කිරීමත් දෙමවපියයන් විසි වර්තනයේදී සිදු කරවා. එතුකට සමහරවිට ඔවුන් යම්යා අධ්‍යාපන කටයුතුවල යෙදෙන විටඒවගේ ස ගෙදර දරේදදි වැඩ කටයුතු කරනට ඕ අකීකරුභාවයක් පෙන්වන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ අකීකරුභාවයක් පෙන්වන දරුවෝ කෙතරම් හොඳින් කිවවේ නැතත් සහර විට ඔවුන් ඒදේම කරනවා නම් ඔවුන්ට තරවටු කිරීම හෝ දෙයක් කිරීම වැඒක යුතුද නොයුතුද. මගේ ප ලා මගේ පෞද්ගලික අධ්‍යකීමන්ගේ මටම කියන්න පුළුවන්කව තිබෙන මොක හතු සික්මන් පොයි් කියන නවවිද්‍යාා ඔය අධ්‍යාපන මුල ධර්ම මනෝවිද්‍යාත්මක මුල ධර්ම ොහෝ සකස් කොඩ තිබෙන්නේ තමන්ගේ දරුවන් දිහ පල්ල. එක දවසකති පේරදින විශ්ණ විද්‍යාලයේ දහම් පාසලේ උගන්න ඇමරිකානු ජාතික එක් මගේ එහැවා ඔයාගේ දරු හදන වෙලා ඉංග්‍රීසින්ම ෝ යගේ දරු හදන වෙලාවා මොකත්ත පාවිචි කරන්න ස්ටික්න් කැරට් ක කියන එකේ මොකක් එකග දඩුවන් දෙනවද මේ අයට ඉන්සන්ටියව් දෙරන එමනත සහයෝගෙන් උනන්දු කරනවාදක. මම වෙලා දීපපු උත්තරේ තමයි ඔය වැරැත්තක් දුටු සැනි ඒ වැරැද්ද පිළිබඳ ඉතා හොඳ සුහදඩ සංවාධයක්ළමයක කරන් ගියම් පස්සේ. අපිට පුළුවන්කම තියෙනවා දඩුවමින් ඔහු ගලවා ගැනීමට. නමුත් ප්‍රශ්්‍යතියන්නේ අපි හැමවිම අප සමාජතියක ලක්ෂණ ඇතම පලවිනිටම පටයගන්නේ බරපතලබ තැර. ඒ කාරණය තේරුන් කල දීුතු. මොකද හේතුව අපි කල්පනාගන මේ අපි හිතන දේම ළමයිට අවබෝධයවා. ළමය එක ජීවත් වෙන්නට න ළමාමනසට අපි පත් වී යුතුයි. අපිටත් ලමමාකායයක් තිබ අපි සෙල්ලන් කරට කැමත්තත් තිබ අපි ද්න් ප කැමත්තත් මේනිසා ආත්ම විශවාසය ගොඩ දැනීම අධ්‍යාවශ්‍යයි ලවෙනි කාරණය ඔහු සහජීවනාාපපුකෝ ජීවත්ව වෙනවාදකේ තමගේ සහෝදරයත්ත එක්ක තමන්ගේ සහෝදර අත්තෙක්ක තමන්ගේ නිවස ඇතුළට තියෙන සම්පත් බෙදාගෙන එකමත මට යිතත්තරයි දෙන්නමට මාතරය දෙන්න මාදරේ හැබේ සමහර කට්ටි බදාගන්ඩ හදරනවේ පශේ එතකොට හිතා එතම තමයි අර ැටුම් නිර්මාණ වෙන වැදගත් කාරණය සහජීවනය අවශ්‍යයි ඒකට පදනම දමන්නේ මම මමකකිවදත් හැමගෙන සිල්ගන්ඩෝුනක නර්ථය නෙවේ ම කියන්න ධර්මික මනුස්සෙක් තමයි ගුණවත් මනුස්සෙක්කෙන්. එහම නැත්ත ඒක තව පුරු කවිද අත්තිේ න දයන්තම කැමතික මතක් කරන්නේ වෙලා විවලරත්වකු මාර්ගම එක අවස්ථාවතගේ හේරත්හාමි කවියා ගැන. අලියා වැටුණු වැව සිටි හේරත්හාමි මාවැනියකු වුවද මම වැදගත්වීමි මිනි කපන මුත් ඒ හේරත්හාමි ඔහු මට වඩා විසි තිස්ගුණේෙන්ද හැමි. ඒජයේ මහත්යා වැදගත් කෙනෙක් හැබැයි හේරත්හාමි ගුණවත් කෙනෙක් අපි අවශ්‍ය කවුද ඇතරම. එදා අපි කිව්වා ඉගනගන්නේ ඳින්ජීවත්තයීමට රැකියාවක් බග අපේ නිර්වචනය අපි අපි එකඟ වෙන්නේ මම එකඟ වෙන්නේ හොඳින්ජීවත්වයීම. අදා අධ්‍යාපනය වැදගත් වෙන්නේ ගුණුවත් කෙනෙක් නිර්මාණය කරන්නද එහෙමනත්තම් වැදගතෙක් නිර්මාණය කරන්නත් මංහිතන්නේ මම එක වෙන්නේ ගුණවත් මනුස්සෙක් නිර්මාණය කිරීම සහ. මේකද අපිට අවශ්‍ය වෙන ඒ ධර්මාණකූල පදනම අපිට ලැබෙන්නේ කොතරින්ද. මේකට ගමසා නගරයගෙන බේදයක් නනාෑජත ම පන්සල්ලේ අකරු කිය කෙනෙක් පලවෙනි දවස්සේ අකුරු කියන්න පන්සලට ගියාම සහ අද අකුරු කියවන ක්‍රමය අත්ක සංසධනය කළ පලන් අද අපි කෙනෙක් ඉගන ගත්ත කෙනක් අප හොඳයි කියලා හිතන කෙනෙ ගදෙට ගන්නක් ගෙතට ගන්නාගෙන හලලාවාකරු කියනවා කවුද තන වට අපිට අප ෙදටක විතරයි අපපුලිත් ගහනවා කිවෝොත් හෙමයි නොවොත්හම නමුත් අපි පන්සල්ලට එක්කගෙනයන්නේ ඇයි එදාට ගමිල් ලබ ක්කොමේතන ඇල්ලා පන්ස වු කි ත් ග න්න. ො ොඩි මයිත කළේ සමාජයට මේ පරතු කරන්න. ඒකයිඒක ලක්ෂණ පිට පසින් කියවන කා ෙැ ද ොඩ ද ේ හොඳ ගන ගත් ේ ගන . ත ට ස ුව ඩ ළුවන් කොතන දගත් මයි මාජගත කිරීම ූලික අ පඩි කාර. ඊට පස්සේ ඒ ධර්මාණුකූල ජවිතය කයන එක වැදගත්වෙන්නේ ඇයි කලබලයක් නැති කිපෙන්ඩි නැචි අපි ඊට පස්සෙ පස්සෙ කතාගනු අපිර වයිස මෝර් අවථාවෙන් සමාධි ගත සිතක් සහිත යහපත් පනුස්සෙක්. අපි බද විරාමයක් ලබාගන්නවා විරමයෙන් පසුව නැවතත් සාකච්චාව සමතිය. පසුව නව හරය ැර දැන ස පිරි ්‍යාපරි කතා හ ි ව සමඟග ප සග කතාවහි සිටින්ේ කැලනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාශයේ ජේෂ්ට කතිකහචාරය ආචරය MCී කළලරත්න හතාපි කතා කරමින් සිටන්ේ අධ්‍යාපන යනු කුමක් යන වැඩසටහන් ලාවී පෞරෂත්වයකින් යියුතු ඒවාගේම හැදියාවගෙන් යුතු දර්ුවයක නිර්මාණය කරගන්නන්නේ කෙේ දයන කාරණය පිබඳව. ඇද අපි මේ සන්ධර්භය දැන් අපි ගම ගැන කතා කරනවා නගරේ ගැන කතා කරනවා. ප්‍රායෝගික විදිහට අප අපි ඇතරම මේ ප්‍රශ්නය ගොඩක් කලාවට නාගිරික වජීවත් වෙන දෙමව්පයන්ට දැනන්නට තියෙන ට වැඩ මක ඔවන් කාර්ය බහුලයි අම්මත් රැකාව යනොත් අතරකාවට යන සමහරවිට දරුවන් වෙන කෙනෙක් ගාව හැදිල වැඩෙනවා ඔවුන් දරුවන් සමග ගැටෙන්න ප්‍රමාණය අඩුවෙන්න්නට පුළුවන්. එතකොට එහෙම න්නට සාධර හේතුක්තිේ වෙන ගොද ආර්ථකය ඉතා වැදග ොද ආර්ථක පැත්තක ඩාවට නොත් කියන ෙහනට කොහොමත් ගමන් කරන්නට බෑ එතකොට දැන් මෙවෙනි සඳර්මයක් තුළ ඉතාම සංකීර්ණ තත්ත්වයක් එතකොට මෙතෙන්දී අපිට හොදමද තමයි කරන්නවැනි විල්පතරින් හොඳම අස්ථාවතම තරගන්නට වෙන්නේ මෙවැනි දෙමවපියන් කොහොද මේ නගරේක ජීවිවත්වමින් මේකේ නොවේ හැදියාව කියන සහ පෞරෂත්වය කියෙන සාධකය දැ ඔොබ ඇතරම ඉ පැරණි දැන් අපේ කවයෝ කියයපු විදිහ එතුවට ඒ අප ආගමික නැගුරුව මෙ සියල්ල පෙන්වලඳනා. මේ නාගරික සමාජයේ දෙක්කොහොමද ඒ ඒ කටයුත්ත කරන්නට පුළුවන් වෙන්නේ. දරුවෙක් හොඳ දරුවෙක් කරන්න නාගරික හෝ ගම කියල බේදයකින් තෝල කළ හැකි මූඩික කාරණ කීපයක්තිබෙ. අපි එක එක කතාකිරුවත්ත පලවිනි කාරණය තමයි දරුවෙක් අවංක දරුවක් කිරීමේ අවශ්‍යතාවය දැේ ගුණුවත් සහ නවත් කියෙන දෙකම අවංකකම ඉගෙනගන්ට තවශ්‍ය උදාර ද පුස්ථ ගලක ද යොත් විශවවිද්‍යලි පුස්තකාරල කොටි කඩාගනයන අංක නැති ෙක්සා. යිබරේ පොට්ි කොල ඩාගෙන න. ඒම අවස්සාවාාවද කල . එතකොටේ අවංක නැති කෙනෙක් නිර්මාණය කිරීම. තැන් අවංක දරුවයෙක් නිර්මාණය කිරීමට කොච්චරකාරය පහොළ වනත් ගමහනත් නගරේ වනත් පලවෙනිි කාරණේ දෙමව්පියන්ට පුළුවන්කමති බෙනවා මේක නිර්මාණය කරන් කරන්න. පලවෙනි කාරණය තමයි අවංක දරුවයක් නිර්මාණය කරීමට සඳහා බොරුකීම සම්පර්ණ නවත්තන්නට. දැන් අපේ අද රටේ අපරගෙන බලමු පොඩිලාමයක ස්සරා කොචරනම් බරක කියේෝදක ඇයි බොරුකයන්නේ පටන් ගන්නම අපේ රටේ ළමයි පාසලට ඇතුළත් කිරීමේ හොඳ උදාහරණයක් මේක ගැන කාටක්කත් විවාදයක් නෑ මේ ම ඇතදී මාධ්‍යවලින් අප ඒ පෙරිදහපු කතාතිබෙනවාඒ ළමයට ඉස්සරහා බොරු කියන එක විත රක්නයි පළවනි කාරණය ළමයටේ බොරුව අවබෝධ කරවීමටගන්න උත්සාහයකුත් යෙන දැන් එහෙම බොරුවකින් පටන්ග ඩ මේ කවදාහු අවංක ගුණයහපත් ශිෂ්ට සම්පන් විාරසීදී මනුස්සෙක් වේද කෙනක් පිබඳ පශ්නයක්ත. දැන් අපිේ කාලාලවක වනුල පති පඵල බුතිවෙේ ගනවා. විසේසෙන් අපි දකලා තියෙන හොඳමකාරණය තමයි ළමයකුට බොර ප්‍රගුණකිරීමේ ක්‍රියාවලියක් අද තිබෙන. ඒක අපි ඔේ බපොරොතියන ගොලුවත් යහත්මනුසය හැබැයි. එහම නෑ ඇත්ත ඇති සැටියෙන් කියන දෙවප ඉන්න. එයට යථාර්ථය කියනක තේරුම් කලා දෙනවා තැන් අපි කරන්න මේ වහලදාන. බොරු කරන එක අකර දෙකක්ෙනග. එකක් තමයි අපි විසින් බොරු කිරීම ඒ අයට පෙන්වීම. දෙවැනි එක තමයි ඒ අය කරන බොරු අපි පිළි ගැනීම. මේ දෙකෙන්ම නිර්මාණය වෙන්නේ වංක සහගත පුද්ගලෙක්. වංක පුද්ගලෙක් නිර්මාණය වීම, කවර හෝ රැකියාවකති. කවර හොඳ උගත් පුදකලෙක් වේ තුළ වනත් සමාජයට හානි කරයි. පරිසරයට හානි කරයි. අපි අතරනකොට මුලින්මකිපු කාරය තම අපි අධ්‍යාපනය කර ගන්නේ ම විතරක් ජීවත්තන එකක් ගැනවෙේ අප මේ කතා කරන්නේ මනුස්්‍යයා සහ පරිසරයා අතන්තර්ක්‍රියාකාරයත්තේ වඩා හොඳින් අවබෝධ කරගැනීම ක්‍රියාවලයක් වෙනත් පැත්තකින් කේවක්. නිසා අවංක භාවේ සයිත දරුවක් නිර්මාණය කිරීමේ මුූලිකවගේ මතිබෙන් අප උදාහර ගොඩක් කියන්න වෙලා. ඇත්තේ නමුත් ඒ කාරණය නොකළ යුතුයි දෙමවපියන් විසින් ගුණඩයි හපත් දර්වයෙක් නිර්මාණය කිරීම සඳහා. ඊළඟ අනිත්කාරණය තමයි තැන් අපි ළමයි කදනකොට ඒ ළමට සාධාරණය කියනක තේරුම් කළ දෙන්නේන. තැන් හොඳ මුදාාරණ තමයි දැන් අපේ රටේ තිබෙන සංස්කෘතියත් පඩි ලක්ෂණයක් තිේ පුතාලට වැඩියන්දීල දුවලට ටිකක් අටවයන්තනක්. ඒ දන ඇතම අපේ රට කෘෂිකාර්මික ගොවි සමාජයක් සයිත සමාජයක් නිසා පිරිමි තමයි කුබරය වැඩකිර. හැබැයි ඒක අදත්ව න ටි ටක. පුරුෂ ූලික සමාජයේ පුරු සමූලික සමාජා වනේ කෘෂිකාර්මික පසුබීමම නිසාඇතටම. එමනතු ඉන්දියාවේති බිච්ච පරසාධපත්තියනෙක මේ සමාන කරන්න අපි උසාගත යුතු නෑ. මේ නිසා සාධාරණ ළමයෙක් නිර්මාණය කිරීමට අපි පාවිච්චි කළ හැකි වචන කීපයක් දෙබෙන. අපි ඇහිල තියෙනවාද තැ විසාල වෙන් බෞද්ධ ආගමිකයන් ඉන්න රටක්. බෞද්ධ දර්ශනය පිළිබන්ධ පිළිපදිනය. කරුණාවෙන් කරුණා කල දඩ කියලා කියන වචන අප කොච්චරක් කහල යෙන. වැරද්දක්ුණාම අපි සමවින්් කියනක කොච්චරක් කරතිය. අපි පවල් ද මේක ගෙතර කරන්න පුුවන් දෙයක්න. ඉංග්‍රීසි බාසාාවටත් අප ඇවිලන්නෙත්සා ොරරි කියලකිවත්කමන්න පලිස් කියලකිව්වත්කමන්. මේකෙන් කරන දේ තමයි. සාධර්මත්්‍යය පි පදීගෙනකාන්න තාත්තා පුතාට කිව්වොත්හේම මට ඔයාට වැරදක්නනා ක සරි පුතේ මේක මෙහම එක ලජවෙන්ට කාරන තොට පුතාා කොමද ගනගත් මේක මේ පොතේ පතේ කියල දෙන්නඩවඕන කාරයක් නොවේ. සමාාවෙන්ඩ කියන කාරණ. කරුණා කරුණ කියන වචරේ. අනිත්ක තමයි දරුවන්ගෙන් වැරැද්දක්වුණා පස්සේ දරුවාට කවදාකත් පුරුදු කරලා තියෙනවද දෙමවපියන්ගෙන්ම් අප පුද ච්ච කාල අප මෙහෙම කියීම. පොතක් වැටුනම බිමට අති පොතට වැඳලා පොත අතට ගණඩ අපිට පුරතු කෙරවා. එ. ඇයි මේ පොතට තේරෙනනවාද මොගක් කරදයක් නෑ. ඒ ගුණධර්මය ඇඟට ඇතුල් කරනවා. කවදහෝ දවසක සමාජයේදී තමන් අතී සිද වූ වැරද වෙන්ෙන් ද්‍රවවේෙන්ට පුළුවන් ද්‍රව්වේ මේ නෝට දෙයක් වන්නඩ පුළුවන් මේ සාධාරණත්වේ ටුකිරීම අවශ්‍යයගෙන කාරණ. පරිසරයට පව ආර ආදරය කර මනිස්සු නිර්මාණය වෙන් යා කාර. අනිවාර්ය. අපිට පොඩිකාලේ දැන් කියලා දේල දයනදය තම පාරටුවත්තත්තිබපු තරම් දාාන්ක. ඒ කවුරු සහත් හු එතරින් ඉක්මවා යනවා. ඊළගේ එක්කනට කිසිම කරතරයක් නොයනාකාරයට යන්ඩ. මේ කාාරද අපි දකින්ට තියනර ම හොත්තට දැකල තිේෙන දෙයක් තමයි තැන් අපි හරම ජනප්‍රීදයක්න රට පෞද්ගලික බසලයනකොට හිගෙන නයක බස්සල යනකොට පෞද්ගලික රජය කියේල වෙනක්ය. වයසක කෙනෙකුට සීට් එක දන්ඩ් කියනෙක අපි චුටි කාල ගෙන ගත්තයයක් න තාත්ක්ගේ ඇතුළ තෙනනකො පුටු වාඩිය ලන්න කියෙන ද මේවා මේ දියුණුී කියන සමාජවල මනිුසු ප්‍රතික්ෂයප කනවා කියෙන බොරුමතයක් අපේ රටේ තේෙන. ජුරෝපීය රටවල්වල ගුණවත්කබට තමයි පලවිනිට සලකන්නේ නනවත්කමට දෙවිනිට සලකන්න. ඒක කාටක්කත්තේරෙදින තෙරුම් ග්ඩ ත්සාහගන්නන්නේ අපි හිතනවා මේ සියල් වැදුම් පැළතුම් එක ඉංග්‍රීසි බාසය වචනකේපයක් කතාගෙන ගයාම ඒ අයි කල්පනා කරන නෑ මනුස්්‍යයෝ ලෝකගෝලයේ කොතන හිටියත් මනුස්සකමත් එක ජීවත්තය සත්තු සත්විදිට සාක ගහ කොල පරිසර නි සියලුදේ විදි ඒ ආවයනික ව සුවිශේස ලක්ෂණ ඒවිදිද දිිතුු ලතය.මනිසා අර සාධාරණත්වය කියන එක ගෙදර ඇතුලේදී සම්පත් බෙදා ගැනීම තුළ හැමදකද මේක ලාමයට පුරදුතු කරන්නපුල ඉතාස්කුඩා වචනයකින් පවක්පුවා එහෙම වනොත් විතරයි සමාජයට යන ලවේක් නිත් අයත් ජීවත් වෙනවායක එන සංකල් පේ සහිත ගුණවත් නැනවත් මනුස්සෙක් පවවිට පත්වන්නේ. එහම නැතුනු අපිටියයගෙන් බලාපොරොත්තයට බෑ එහම ධරණයක් නැති උගන්න ඇගේ නැති කොටිමකිවොමු අපි එක ඇඟට දාන්නවා එක ඉන්ජෙක් කරන්න එහම නැති වුණත් මේ ආපවහ පව් පොතෙන් අරගෙන බලලා මේ වෙලා මේ සාධානණත්වය කළ තුයි අවංකව න ඒ ජීවිතයේ අභ්‍යහාසය වීම අවශ්‍යයි. එකන් පෞර්ෂත්වය ගැන සහරනකට කියේපුකාරණන තමයි තාත්තදිහා බල්ල තමයි ගොඩක් ලමයි හැදන්න කියේෙනෙ එක. අප වර්තමාන සමාජයේ මහිතර විතාම කේදනීය තත්වයක්. අ පියාගේ චරිතය පෞර්ෂත්වය එන්න එන්න අඩුවෙනවාදකල සකයක් ඇතිවෙන අපිදන්නවා. එදා හිටපු තාත්තගෙනෙකොට වඩා සමහරවිට මද්‍රව්ව නිසා සමහර විට ආර්ථික පාසුතාවේ නිසා මැදපිරදිග තමන්ගේ බිරිඳ යවලා. ඉටපසේ තාත මේ පවෞරෂත්ව ඒ ඉතාම ඉහල චරතෙන් ටිකටි කල් හටින් තත්වක් ඇත්වෙන. මෙම මේක මේ පවුල් සස්ථාවයි යේදී දරුවන්ට බලපාල ඉගඩක් ව ත පතතිය හේත්ව න අපි මද විරමයක් කරනම පිො සසාච කර සූදානම්. අපේ මද විරමයක් ලාබාගැන අ විරමෙන් පසුව නවතත් සසාකච සමග . स ववाने हर्य ගर ैनसारी ्यापारी खताबा स ස ता කैල विश्वि द्याले आर्थिक द्याशी ेष खातिचार्य आचारे एजे खुलरात न महाता आप කතා කර मेंෙන් සිने पाौरෂවत गुणगारुका दारुय को निर्माණ කරගने किसे द्यान करनाාව सबध्य අප साचासा बागे वामा කलि प्रයි දරුව කාම්බවුණු පමණින් අම්ම කෙනෙක් වෙන්නේල. දරුවෙක් ඉන්න පමණින් තාත්තා කෙනෙක් වෙටට. නිස්කෝලක පත්තිීමක් කම්පපුනාවේ ගරෙ වෙන්නෙ නෑ. සිවුරදධදා ගත්ත පමණින් හාමුදුරු නමකුත් නෑ. මිනිසා මේ කියන හොකෝටම සවිසේෂ වෙච්ච ගුණාග පද්ධති යක්ති වෙනවා. එවැනි තාත්තලා ගෙන තමයි අපි මේ කතා කරන්න හැබැයි ඕක අනි පත් අත්ත වෙන එදනමසේ හැත්ත හතේ පස ලංකාේ ඇති වෙච්චමේ වෙනස විෘතාාථකගත්තකප වෙනස නිසා? ි බරපතල සමාජර්ුදයක ඉන්වජයන්. ඒක අපි විශ්ලේෂණය කළ ුතුයි දර්ගවසයෙන් වෙනත් අවස්ථාවකති කොහොමදා අපේ සමාජයේ මේක ඇප්සෝප කරගත්ත එක නැත අවශෝසනය කරගත්තයකෙන මේ නිසා තමයි අරෝයි කියන ප්‍රශ්නය අපිට දැන් හොඳට පැහැදිලු පෙනෙන්නේ. මේ නිසා අපි කවුරු ගුරුවරෙක්දියට දෙමවපියෝවිදියට පූජකරුවියටට පූජ පක්ෂ විදි. අපි තේරු ගන්නට ඕන මේ නම අස්සේ කෙනෙක් ජීවත්තේ. ඒ සැබෑ ලෙසම අර්ථගැන්වීම අවශ්‍ය මයි ඒකට කාටක්කත් බාධාවක් ඇැත්තේ නෑ. ඒ නිසා ළමේ කම්බුනාම එයා තාත්තාකිෙනෙක් වෙඩින. අපි කතා කරන්නේ මේ තාත්තා කියන චරිතය තුළ. ඒ වචන අකරුතුන ඇතුළේ ඉන්න පුදගලේ අපපච්චිකිවත් ඩාකිවත් තාත්තා කිවත් ෝකෙ කොහ හිටියත් ය කියන මනුසයා එකමැකණෙක්. නිසා ඊළඟකානය තමයි ඉතාම වැදගත් කාරණය තමයි අපිට දැන් අපිට හම්බිෙන තරුණඒගත්තත් හ. මේ හවල්ද කරන්නඩ පුලුවන්ගේත් මේක සට සියක් විශවාසනය. එක හේතු තම අධිස්ටාන ඩ බවක්න දැන් අපස සාමාන්‍යි පල එක පාරයි ළමකක් ියන්කම දෙ වැඩි පාට අකමතන. උසස්පෙල එක පාරයි. ඇයි කොහෙද යන්නේ කියලා දන්නට නොබඩි නෝස් තත්්කලති අපි කාරක නවත්තන්නේ කොතනද කියලා අපි දැගෙන තම යන්න. අපි යන්නේ කොහෙද කියලා දනගෙනට තමයි. ඒ යන්නේ කොහෙද කියන එක දැනගන්නේ අධිස්ටාන්ඩි දරු එකේ. අධිස්ටාන සිඩේ ඇකිරීම සඳහ. දරුව කරන හැමදේම ප්‍රතික්ෂේපකිරිය එපා එපා එපාකේරම් වචනය මනෝවි්‍යාත්මක ලක්ෂණයයක් අනිත්තත්වෙන් ම කියන අපි ළමයකුට කිසිම දෙයක් කරන්න ඉඩදූට නැත්තං ඔහු කළ කරන්නේ කුමක් ඒ අපරු ප්‍රකාශේකුත්ේන අධ්‍යාපන මනවිද්‍යාචයක් විසි ප්‍රකාශ කන්න මම හිතන දේ ඔු හිසිතය යුතු දේ මට හිතන්නේ පයික එහම හිතුවත් හිතන්න්න දෙයක් තිනවා මන ලමයා ම හිතනදේ බහිතනවානම් මට හිතන්න දෙයක් ති. මම කරන්නදේ ඔබ කරනවානම් මට කර්ඩ දෙයක් නැතියෙනවා. ස අධිස්්ාන ශීදි දර්රුවත් නිර්මාණය රීම සඳහගේ වැඩ අගේ කිරීම. හොද වැඩ අගේ කිරීම සහ නරක වැඩ ප්‍රතික්ෂේප කිරීම පැහැදිලි කර දෙමි. තැ අනිිත්්‍යක තමයි කාරණ හොගක්දේවල් තියෙනවා මේ කරන්න එපා. ඇයි කියන පශ්නී තියෙනවා ඒකට උත්තරයක් අප දෙන්නේනෑ. ඒ උත්තරේ නොදන නිසාම, අවසාන වසයෙන් ඔහුගේ මේ තිරණ මට මතගති යන පොඩිකාලේ මම දැ වචනය කිවට කමන්න අපේ අම්ම සමහර අවස්ථාවලදී ජෑන්ත මම හඳුන් නොල දුන්න හපනා කියලා ගරරු අපට ොහම හොයික පවස්ථාාව. අප තමට දල් එකක් වැඩියෙන් වන ගන දිරමට රීම තු ත් දට ඇමට ය ආශාවක් ඇති ඇතිවවා. ඇති කල්ල යුතුයි කියනකමක්ක මපියෝ ගුරුරේ ප ඇති කරන්නට න දහම ැතිවන ම මේම පස පට වවා. අධිස්ාන සදකමින් අයි වෙලාන්න. එහම නි පුලුවන්කමක් නැති වෙනවා අයට තම මටමද කරන්න පුළුවන්ගේෙන විශවාස නතිව මහ අම තාතරක කියන කාරයතම දරුන්න තුන්දනන ෙවල් වල අපේ ලොක්කනං හරි දක්ෂයා. බලයනන් ටික් හරි කම්මැලිය මිනිහට ච්චර තේරනම් මදී කියෙන ම හපය ූන ස්හපතයගෙන සමරට ඔවන් උත්සහ කරන ඇති මගේ පොළොකුපුතා දක්ෂයහින්ද ඒකින් සතුටු වෙලා මට ඇතමඒත් ලොකු දෙයක් පොඩිකන චර දක්ෂ ඕනත්මක් හකෙන වගේ හැගීමක ඕන්ගේ කියන ඇතේ ඇ ඔබ කියන ඒකතම එකතම මත න පශ්න ංක කියයන්නේම දරුවට උගන්තල දෙමවපියෝ විසාලා කාරණ ප්‍රමාණය කියනනේ. ඒ බලිට ගන්ඩ න්න පම්පරාව ලක්ෂණ තිබෙන අද මේමවා අත්තර ද අ චර මේවා වැදගත්න ඉට වැඩ හොයි දැ උදහරණයකට කියීමකක් අපි වෙසක්කූට හදන්න හොමත ජන්ත. කඩේ තියන වෙක්කූට ලමාට යෙන ග ලල්යි. ඇයිේ. තර කොහෙද නිර්මාණ සලිකම කොහමදේ වැඩේ නිවාකිරීමට හැකිියාවට තිබෙනවාය කියන ශක්තිය ලමයට දෙන්නේ. සරුන්ගලයක් හදන්න බලට කඩේ සරංගලයක් තියන හැබයි. සරුංගලයක් අරගෙන දිගකූරයි පොඩිකූරයි එකට තියල මේක බැලන්ස් කරන එක කවදහරි දවසකා අපි කල්පනා කරන්න මේ අපි කරන්නේ මේ ලමියගේ ජීවිතය තුළිත භාවේ ඇතිරනවාය කියෙ. නූල් පොටක් කරගෙන මේ හර පත්තර බැතිනැ වැැති වැරදි කන්න වැරති වැදි කරන්නන්නේ ඩැරිහම. තමයි ඒට තියෙනවා මට මේක කරන්න පුළුව අධිෂ්ඨානයක් ඇතිව. ඇතිකිරීම වශ්‍යය ඊළං කාරනය තමයි වැදගත්ම කාරනය තමයි සැලකල හද අනු ගන සැලකිල් ලක්තිබීම පරිස්සේ ගැන සැලකිල්ල ති සත ප ග අපි දන්න දන් වල්ල බල පටව හදර. ටගේ ඇතුළල ෙන්නබ ූ කැලේ වස්සට තෙෙන්ටන් වා දෙදහම පොඩි ළමයි ඉතාහතට පලාගෙන කහමත සතකුට ආදරය නුස්සේකුට ආදර ගහකවලට ආදරය කර නැති මනුසේ මේ මහි තලේ ආරක්සා කර දක් තා පහින්න. පෞරුෂය ලබාද ඒ අවබෝධය ලබාද තු ගෙදර තුළල ඉටගන්න මයි එහෙම නැවුණොත් හෙම කවදාකත්මලාමය ඉදිරියට කියෙලා ඔය කියන ගුණවත් ශරීරයක්තිබේ පචස්කන්දයක් තිබනවා එහි ඇතුළේ මනුස්සෙක් ඉට පුළුවන්කමක්න උස මනසක් සයිත මනිියෙ නිමාණය කරීමි දවශය ඒන ගුණවත්කම කියලකමනිසා අනු පිනිිස්සු ගැන අවබෝධයක් සහිත මනුසේ දැන් අතාව ොදධාරයක් කියන්නක හිතාම ජන ප්‍රියෝධර විශ්ිවිද්‍යාලට අදෑැබෙල්ලාලව ජෑන්ත ඇතුල්ල එට බලන්න වැඩිපුර ළමයි ඉන්නන්නේ දොරකොඩ හිටගෙන්. එතිින් ඇතුල් එඩ පෑ. අපි පොඩිකාලේ දොරකොඩ හිද ගැනීම පරපතල වැැත්ා ද. ඇයි හතුව විත හේතු නිසා අදම ිල්ඩින්නේේ දොරකොඩ කවරත් ලොක්්ල හිට හදදිස්සයක්කනුත් කෙකුට යට. ම ඉතා සුල් කාරණ. හැබැයි ඒ සුළු කාරණය තුළ නිර්මාණය කරන කාරණය සංකල්පය පිටිපස්සේ ඉතාම පරපතලයි ඉතාාව වැතකර. හිදත් අවසාන වත්යෙන්. හො මනුසේක් නිර්මාණ කිරීමට මිනි මිනිස්සුන්ට සත්තුන්ට ගහ කොලට ආදරය කරන්න මනුස්සේ හදන්නට. ඇතර අවසාර වශයෙන් මාත් යමක් කියනට කැමති ඔබ සඳහන් කලා මේ සරුන්ගල් හදන්න එක හොඳ ක්‍රාකාරගමක් අර මේක බැලන්ස් කල්ල හදන එක එක ඉතාමත්ම අමාරු ඉගෙනන්න හැ දරුවෙම ඉගෙනගත්තා හම සහනයක් ඉගෙනගන්න වා කියෙන කාරණය මේ වැඩසටහනටම පැමිණි සුප්‍රකට ගුවන් නියම සඳහන් කරපු කාරණය ඔහු කිව්වේ ගුවන් නියමුුවක් පෙන් ඕන්න සරුගල් හදරන්න පොඩි කාලි සරුංගල්ලයවන්න සරුංගලින් ඉගෙනගන්නගෙන කාරණය මොකද සරුංගලයෙන් පටන්ගත්තුත් දරුවෙක් ඔහු ඇත්තරම ගුවනේදී ඒ කොහොමදේ ක්‍ර කාර කරන ෙ පහ හොට ේරු නවාක කිය රනය අප ඔබ ොම තුතිවතන අප සාකච්චා පිීම සබන්ධෙන් අපි අද බිස් ෝ ස සාකච්ඡාවෙන් සමුගන්නවා අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමුවමු.